මං අහලා තිනවා 100%ක්ම කල්යාණ මිත්‍ර මතම තමා මේ ධර්මය මේ රැකෙන්නේ කියලා. ඉතින් ඒ ඔව් මොකද්ද කල්යාණ මිත්‍ර? කල්යාණ මිත්‍ර කියන්නේ මේ ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍ර කියන්නේ ඔබ මේ වගේ මම දැන් මේ කියන්නේ. ඔව් මොකද්ද මේ වචනේ තේරුම? කල්යාණ මිත්‍ර කියන්නේ මේ ධර්මයේ දැන් මේක කියනවා කල් දැන් අර අපි චචක්ක සූත්‍රයේ කියන කියනකොට බුදුහාමුදුරුවන්ගේ වචනේ කිව්වා ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. ඒ කියන්නේ මේ කල්යාණං කියන්නේ කලු නසන. කෙලෙස් නසන. කිලුටු ධර්ම නසන. මොන කිලුටුද? පුරාණ කෙලෙස්. ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වර්තමාන මොහොතේ නමන් නැති සම්භවං. ඒ වගේම විරත් චිත්තේ ආයතිකේ බාස්මින් පරියෝසා කල්යාණ අනාගතයට ඉදිරියටත් හදන කෙලෙස්. එතකොට පුරාණ කෙලෙස් වර්තමාන කෙලෙස් අනාගත කෙලෙස් තුනම නසනවා. නසන මග කල්යාණ ධර්මය. එතකොට මේ බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුව ඇහුවා ඔය කියන ප්‍රශ්නේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නේද මේ මග මේ ශාසනය පවත්වන්නට හේතුව කියලා කොටසක් හරි. බුදුහාමුදුරුව කිව්වා නෑ ආනන්ද මහේවං ආනන්ද මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තමා මුළු බුද්ධසේ ශාසනයේ 100%ක්ම පවතින්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම මේ යාළුව මිත්‍රයෝ අඹ යාළුව කියන එක නෙමෙයි. මේ කුසලස්ස උපසම්පදා කරන එමනම් මේ කුසල ධර්මය පූර්ණය කරන මග ගියා දෙන කළු නසන පුද්ගලයයි මේ ධර්ම මේ ශාසනය පවත්වාගෙන යන්නේ. එහෙමයි නැතුව මේ පුද්ගලයෙක් පිළිබඳව කටහපු කතාවක් නෙමෙයි. මේ කෙලෙස් තම තමන්ගේ හිතේ උපදින කෙලෙස් ඒ මොහොතේම එතනදිම උදුරා දමන්නට මග කියන පුද්ගලයා තමා මේ කල්යාණ මිත්‍රය. එහෙමයි අරහතුමා. කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙමයි මට මේ මග කිව්වේ ගෝතමි මෑණියන් වහන්සේ. එතකොට අරහතුන් වහන්සේ මට හිතට ලොකු මේ දැනෙන දෙයක් තමයි මේ තැනට ආවට පස්සේ ඔබ වහන්සේගේ ධර්මය මම ගොඩක් ప్రత్యක්ෂ කරගත්තා. මට එතනින් හොඳටම දැනෙන දෙයක් අරහතුන් වහන්සේ රන් දොරටුවක් විවරණය වුණා හා සමාන තැනකට මා පැමිණියා කියලා. මං ඔබ වහන්සේට පාද නමස්කාර පූර්කව තව තව ධර්මය අපහට දේශනා කරන්නට දීර්ඝ කාලයක් ආවිස රැඳේවා. ඒ වගේම මේ ඔබ වහන්සේ ලබාගත් වූ ධර්මඥානය තව තවයට මේ ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂ වේවා කියලා මං ඔබ වහන්සේගේ දෙපා නැමැති සමාවයි.